සුභම දහනක්. ලැබෝ නත්තල ලෝවාසී සියලු දෙනාටම සුබ නත්තලක් වේවායි ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරනවා. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම දිනුෂිකා ප්‍රමෝදා. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. අසිරිමත් නත්තලට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම්. රියදුරු බලපත් කොන්ත්‍රාත්වයේ වංචා සෙවීමට ස්වාධීන කොමිසමක්. තද වැසි අඩුවෙන ලකුණු. නව පාසල් වාරයට පෙළපොත් 391,00,000. වතිකානුව කිතුණු බැතිමතුන්ගෙන් පිරියයි. දෙව්මැදුරු තුලින් නැගෙන සීනු නාද මැදේ ජේසු බිලිඳානන්ගේ උපත සැමරන අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදා වුණා. ලෝකවාසී කිතුණු බැතිමතුන් සමග නත්තල සැමරීමට ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ද එක්ව සිටිනවා. නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනේ අරුත වන්නේ උපත යන්නයි. දෙව පුත්‍රයාණ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බවගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවහලක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුණුවන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සුරලොවත් මනුලොවත් ත්‍යාග කළ සාමයේ කුමරුවන් වන ජේසු සමුදුගේ උපත සේකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුල ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම, පරිත්‍යාගයේ අනුන්‍ය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවිඩයත් ගැප්ව තිබෙනවා. නත්තල වෙනුවෙන් ප්‍රධාන දේවමහේ අගරතගුරු අතිතුම් මැල්කම් කාදිලන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කඩුවපිටිය ශාන්ත සෙබස්තියන් දිව්මැදුරේදී පැවැත්වුණා. කිතුණු බැතිමතුන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මෙවර නත්තලේ ප්‍රධාන දේවමහේ කඩුවපිටිය දේවස්ථානයේදී පැවැත්වීම විශේෂත්වයක්. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ජීවිතයේ ඉතාමත්ම වේදනාකාරී වූ අත්දැකීමක් ලබාගත් අපි දෙවියන් වහන්සේගේ ආදරය කෙරෙහි ඒ ඇතිවන වේදනාව තුනී කරගන්නට ඒ ආදරය කෙරෙහි බලමු. ස්වාමින් වහන්සේ ගව මඩුවක කුඩා බිලිඳෙකුව ඉපදුනේ අපේ කඳුළු පිස දමන්නයි, අපට ජීවිතය ගැන බලාපොරොත්තුවක් දෙන්නයි. මේ ලෝකයේ අපේ ජීවිතයට වඩා ඒ ලෝකයේ අපිට සදාකාලික පැවැත්මක් තියෙනවා කියන එක පෙන්ඳුම් කරන්නටයි. ඒ සඳහා ඒ තුල අපව ශක්තිමත් කරන්නටයි. අපට ඇති වුණු දුක වේදනාව ස්වාමින් වහන්සේ තුල තුනී කරගන්නට අපි උත්සාහ කරමු. ජීවිතය එහෙමයි. දුක වේදනාව ජීවිතයේ කොටසක්. ගව මරුවේ ඉපදුණු අපට ආදරය කරන අපට අනුකම්පා කරන ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් යුක්තව බලාපොරොත්තුවෙන් යුක්තව ප්‍රේමයෙන් එකිනෙකා සමග එකතු වෙමින් අපි මේ දිව්‍ය යාගය ස්වාමින් වහන්සේට ඔප්පු කර සිටිමු. මෙතර ස්වාධීන රූපවාහිනී සේවය සංවිධානය කළ මධ්‍යම රාත්‍රී දේව මෙහෙය පැවැත්වුණේ කටන් හල්ලේ ශුද්ධු ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී. ඊටද කිතුණු බැතිමතුන් රැසක් සහභාගී වුණා. ජේසු සම්විධානන් දේශනා කළ පරිදි සියලු මනුෂ්‍යන්ට සමව සලකන කුළුණු බර සමාජයක් නිර්මාණය කිරීමට මේ උතුම් නත්තල් දිනේ අප නැවත අදිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නත්තල් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා නත්තල් පණිවිඩ නිකුත් කර තිබෙනවා. නත්තලේ සැබෑ අරුත අපගේ ජීවිත ආලෝකවත් කර ගැනීමයි. ඒ සඳහා ජීවිත වර්ජනින් පාපී සිතුවිලි බැහැරකොට ප්‍රේමයෙන් හා දයාවෙන් හදවත් පුරවා ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
ජේසුස් සමිදානන් සකල ලෝකවාසීන්ට පින්පහතුන් ආධ්‍යාත්මයේ මග අප හෙලිපෙහෙලි කරගත යුතුයි. දේව දූතික හඬ අපට කියන්නේ සුසිත් දනන් හට සාමය උදා වේවා යන්නයි. අපගේ ප්‍රාර්ථනයේද කැපවීමද එවන් වූ සුසිත් දනන් පිරි සමාජයක් බිහිගිරීම බවයි ජනාධිපතිතුමා පවසන්නේ. දේව ආශිර්වාදයේ ලැබූ පුදබිම් පසුගිය කාලයේ විඳි වේදනාත්මක අත්දැකීම යලි අත් නොවිදීමට අප වගබලා ගත යුතුයි. උදා වූ නත්තල බියෙන්සකෙන් තොරව සැමරීමට අවශ්‍ය පරිසරය රට තුල ගොඩනැගී තිබෙනවා. ඒ කරුණාබර හදවත් ඇති සියලු මිනිසයන්ගේ ප්‍රාර්ථනාව ඉටුවීමක් සේම දැඩි වේදනාවටත් කම්පණයටත්පත් සියලු හදවත්වලට සැනසුම උදා කරවන්නක් බවද ජනාධිපතිතුමා සිය නත්තල් දින සුබපැතුම් පණිවුඩෙන් ප්‍රකාශ කරනවා. ආගම්වාදී ත්‍රස්තවාදය නැමැති අඳුර දුරුකොට මව්බිමට ආරක්ෂාවත් සාමයත් යලි උදා කර දීමට නවරජයේ කැප වී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නත්තල් දින සුබපැතුම් පණිවුඩෙන් ප්‍රකාශ කරනවා. අන්තවාදී බලවේගවලට ඉඩ නොදී ආගම ඇදහිමේ නිදහස භුක්ති විඳින ලෙස අග්‍රාමාත්‍යවරයා සියලු කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. නත්තල් උත්සවය කවදත් ඉතාමත් අවිහිංසාවාදී ප්‍රීතිමත් අවස්ථාවක්. නමුත් මේ වසරේ ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් නත්තල සමරන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ පසුබිම් කරමිනුයි. අනුන්ගේ ආගමික නිදහස පිළිගන්නේ නැති ආගම්වාදී ත්‍රස්තවාදීන් පිරිසකගේ ගොතුරක් බවට ශ්‍රී ලාංකික කිතුණු ප්‍රජාව පත්වුණා. ඒ සමග මෙවර නත්තල් දේව මෙහෙයන් පැවැත්වීමට සිදුවැත්තේද පෙර නොවූ පිරු ආරක්ෂක විධිවිධාන මැදියේයි. ආගම හා ජාතිය පදනම් කරගත් පටු දේශපාලනයේ නිසා අපේ මව්බිමට අත්ප ඇති කනගාටුදායක ඉරණම එයින් සනිටුහන් වනවා. ශුද්ධ වූ ජුවන්තුමාගේ සුභාරංචියේ සඳහන් වන පරිදි ආලෝකය අන්ධකාරය තුළ දිදුලන අතර අන්ධකාරයට ඒ ආලෝකය යටපත් කළ නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා සිය නත්තල් දින සුභපැතුම් පණිවුඩෙන් තවදුරටත් පෙන්පා දෙනවා. මනුෂ්‍යත්වයේ පිරුණු ලොවක් වෙනුවෙන් කැපවිය යුතු බව කථානායක කරූ චන්සූරිය මහතා නත්තල් දින සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. කවර අමහිරි ප්‍රතිඵලයක් හඹුපේ වුවද හෘද සාක්ෂියට එකඟව සත්‍ය හා යහපත් දේ වෙනුවෙන් පෙනී සිටීම ජේසුස් සමිදානන් උත්තම ආත්ම පරිත්‍යාගයෙන් ලොබට දුන් පණිවුඩය බවයි කථානායකවරයා තවදුරටත් සඳහන් කරන්නේ. මේ අතර දිවයිනපුරා කිතුණු දේවස්ථානවල අද දිනේ විශේෂ දේව මෙහෙයන් පැවැත්ුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිදු වූ දේවස්ථානද ඒ අතර වනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේද අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. එහි අමිහිරි මතකයන් අතරින් අද දින නත්තල් දේවමිහ පැවැත්ුණේ එම ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අයද තුවාල ලැබුවන්ද සිහිපත් කරමින් මෙම දේවමිහයට අති විශාල පිරිසක් එක්ව සිටියා. කොළඹ අගරදුගුරු පදවියේ සහායක රදගුරු අතිඋතුම් ජී.ඩී. ඇන්තනි රදගුරු හිමිපාණන් දේවමිහය සිදු කළා. මඩකලපුව සියෝන් දේවස්ථානයේ අද දින නත්තල් දේවමිහය පැවැත්ුණේද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින්. එම ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්ට සෙත් පැතීමද මෙහිදී සිදු කෙරුණා. මෙම දේවමිහයටද බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේදී සිදුව ඇතැයි කියන වංචා සෙවීමට ස්වාධීන කොමිසමක් පත්කිරීමට තීරණය වී තිබෙනවා. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණයට පරිගණක පද්ධතියක් හා තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුණා. ගිවිසුම් කාල සීමාව තුළ එය ක්‍රියාත්මක කිරීම හා අදාළ පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණා ඊට ඇතුළත්. කොන්ත්‍රාත්තුව භාරගත් සමාගමට ගිවිසුමට අදාළව කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 4000කට අධික මුදලක් අහිමි වී තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී කරුණු ගණනාවක් හෙළිදරව් වුණා. විගණන වාර්තා අනුව 2009 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ මෙම සැපයුම් සමාගමට රුපියල් මිලියන 7467.65ක මුදලක් ගෙවා තිබෙනවා. ගිවිසුම් අවසන් වූ පසු 2016 වසරේ මාර්තු මාසයේ සිට 2017 වසරේ දෙසැම්බර් 31 දක්වා වූ කාලය තුළ එම සමාගමට තවත් රුපියල්
මිලියන 1856.65 පහක මුදලක් ගෙවා ඇති බව සඳහන්. මෙම තත්ත්වය මත විශාල මුදල් වංචාවක් සිදු ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනය කර අදාළ සමාගමට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීම අත්හිටුවීමට සහ එම සමාගම අසාධු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළා. මෙම වංචාව පිළිබඳ විමර්ශනයට ස්වාධීන කොමිසමක් පත්කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා. පවත්නා වැසි සහිත කාලගුණික තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ. දිවයින පුරාපාතින වැසි තත්ත්වය අද දිනේ සිට තාවකාලික තරමද්දට අඩුවන ලකුණු පවතිනවා. මේ අනුව අද දිවයිනේ උතුරු මැද ඔවසහන් දැක නිරපලාතලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වහර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙස ප්‍රදේශවලට පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන කිහිපයක වැසියෝ ගිකුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගිකුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් හුරුළුවැවේ වාන් දොරටු 16ක්ම විවෘත කර තිබෙනවා. වසර ගණනාවකට පසු හුරුළුවැව වාන් දැමීම ආරම්භ වීමත් සමගයි වාන් දොරටු මෙසේ විවෘත කෙරුණේ. වැවේ මුළු ධාරිතාව අක්කර අඩි 55,000ක් වන අතර වාන් දොරටු වලින් තප්පරයට ඝන අඩි 820ක ජල ධාරිතාවක් මුදා හරින බවයි වාර ඉංජිනේරුවරුන් පවසන්නේ. කලා ඔය ජලය පිටාර ගැලීමත් සමග පුත්තලම ගඟේ වඩිය දීවර ගම්මානය ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් පවුල් 40ක පමණ ජනතාවට බලපෑම් එල්ල වූ අතර ඔවුන්ට සහන සැලසීමට පියවරගත් බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලාකුන් මහතා සඳහන් කළේ. අධික වර්ෂාව හේතුවෙන් වයඹ ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් වලට බාධා පැමිණ තිබෙනවා. ඇල මාර්ගයේ ස්ථාන කීපයක් කැඩී ගොස් ඇති බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ජීම් ආර් පෙරේරා මහතා සඳහන් කළේ. වයඹ ඇල ව්‍යාපෘතියේ මූලික අදියරේ ඉදිකිරීම් මේ වන විට 80%කින් අවසන් කර තිබෙනවා. මේ අතර අයහපත් කාලගුණෙන් මැණික්කගේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් සෙල්ලකතරගම ගඟේ තේවාලය පසුගියදා ජල කැලීමට ලක්ුණා. මේ හේතුවෙන් පැවති දුෂ්කරතා මේ වන විට පහව ගොස් ඇති බවයි කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමින් වහන්සේ පවසන්නේ. කතරගම පූජා භූමිය වැඳ පුදා ගැනීමට සැදැවතුන් විශාල පිරිසක් මේ වන විට පැමිණෙමින් සිටිනවා. ඓතිහාසික කතරගම පූජා භූමිය වැඳ පුදා ගැනීමට දහස් ගණන් බැතිමතුන් මේ දිනවල පැමිණ අතර මේ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයලා තිබෙනවා. එක්ම සිහිපත් කළ යුතුයි, කතරගම ප්‍රදේශයට කිසිම ගම් වතුරු වදුරක් නැහැ. විශේෂයෙන්ම පැවති වැස්සි සහිත තත්ත්වය නිසා කිසිදු හානියක් මේ ප්‍රදේශ සිදු වෙලා නැහැ. බැතිමතුන් පැමිණීමට තාමත්ම සුරක්ෂිතව මේ ප්‍රදේශයේ තියෙන මහා මාර්ග පද්ධතිය කිසිදු හානියක් වෙලා නැහැ. ඒ නිසා මේ වෙලාව අපි බැතිමතුන් ඉල්ලීම් කරන්නේ දරුවන් සඳහා පවුල් සඳහා වන්දනාය පැමිණලා ඒ ආශිර්වාද ලබා ගන්න. නව පාසල් වාරියට පෙර පෙළපොත් 3,91,00,000 බෙදා හැරීමට කටයුතු සලසා ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පෙළපොත් අවශ්‍යතාවෙන් 95%ක් මේ වන විට අදාළ මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. පෙළපොත් බෙදා හැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක එම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාවට නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ. ළමුන් 1500 වැඩි සියලු පාසල් වලට ගෙන ගොස් දීමට කටයුතු සම්පාදනය කරලා තිනවා. ඊට අමතරව 1500 අඩු පාසල් සඳහා කොට්ටාස කාර්යාල සහ පරිශුද්ධ පාසල් මධ්‍යස්ථාන ලෙස යොදාගෙන පෙළපොත් බෙදා හැරීම කරනවා. සම්පූර්ණ වශයෙන් අපි ගණනය කළහොත් පෙළපොත් 3,91,53,000ක් මුද්‍රණය කර මේ දරුවන්ට බෙදා දිය යුතුයි. ප්‍රතිශතයක් ලෙස බැලුවොත් පෙළපොත් අවශ්‍යතාවයෙන් 95%කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ඒ මධ්‍යස්ථාන වලට ලබා දීලා ඉවරයි. ඉතුරු සියල්ලත් අපි ජනවාරි 2 වෙනිදාට පෙර ලබා දීමට සියලු කටයුතු සම්පාදනය කරලා තියෙනවා. 01/107/85/306 පෙළපොත් ලබා ගැනීමේ යම් කිසි ප්‍රමාදයක් හෝ ගැටලුවක් තියෙනවා නම් ඕනෑම විටක යොමු කරන්න පුළුවන්. දිවයිනපුරා නගර අලංකරණ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා. ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් නගර කිහිපයක මාර්ග දෙපස තාප්ප චිත්‍රවලින් අලංකාරවත් කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. ඇඹිලිපිටිය ජනාධිපති විදුහල, උඩවලව හන්දිය සහ උඩවලව ග්‍රාමීය රෝහල යන ස්ථානවලට ආසන්න තාප්පවල චිත්‍ර ඇඳීමයි මේ අනුව සිදුවන්නේ. ප්‍රදේශීය තරුණ තරුණියන් මීට එක්ව සිටිනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ගමකොට පාලම් දෙක චිත්‍රවලින් අලංකාරවත් කෙරෙනවා. ප්‍රදේශයේ තරුණ පිරිස් සහ වැඩිහිටියන් සමග පාසල් සිසුන්ද මීට එක්ව සිටිනවා.
මධ්‍යම පළාත තුල පරිසරය සංරක්ෂණය කරමින් වස විස නැති ආහාර නිෂ්පාදනයට ගෙවත්ත ප්‍රයෝජනීයට ගැනීම අරමුණු කරගනිමින් නගර උයන්වතු තරගයක් පැවැත්ුණා. මේ යටතේ නගරයට උයන්වතු උපහාර උළෙල පැවැත්ුණේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිතියු ගමකේ සහ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩු යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙවර 13 වන වරටත් ආණ්ඩුකාර කුසලානිය දිනාගත්තේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් SMK ෆාරිස් මහතායි. ත්‍රිකුණාමලය නගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පැවැත්ුණේ නැගිනිහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පති මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ත්‍රිකුණාමලය වෙරළ තීරයෙන් ආරම්භ කළ වැඩසටහනට ත්‍රිකුණාමලය නගරාධිපති සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා දෙක්ව සිටියා. නගර අලංකරණයේ මෙන්ම ඩෙංගු මර්ධනය මෙම වැඩසටහනේ අරමුණ බව ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළා. හිරු නැගින නැගිනහිරින් රට හදමු කියන තේමාවේ අපේ පළවෙනිම කාර්යය තමයි තිරුකුණාමලයේ සුන්දර නගරයක් බවට පත් කිරීම. මේ පිරිසුදු කරලා කුණු ඉවත් කරලා මේ ඩෙංගු ව්‍යසනයෙන් යම් කිසි දුරකට අපිට මුදා ගන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙනවා. තිරුකුණා නගරයම හැමදාමත් මේ විදිහටම පිරිසුදුවට තියාගන්න අපිට පුළුවන් වෙනවා වෙයි කියලා අම්පාර මඩ කලපුවත් අපි මේ විදිහටම යන්න ඕනි. දැන් පුවත් කිහිපයක් ලුහුඬින්. අතුරුගිරිය ප්‍රජා පොලිස් ඒකකයේ සහ සිතරු කලාපදනම සංවිධාන කළ ත්‍යාග හා සහතික ප්‍රධානෝත්සවය ශාන්තාලෝක ගමදී පැවැත්වුණා. ඒ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාජය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර වෙනුවෙන් කලාකරුවන් ප්‍රජා පොලිස් නිලධාරි නැතුළු පිරිසක් මෙහිදී සම්මාන ලැබුවා. ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වන ඉන්ද්‍රජිත් වන්නියාරච්චි මහතාටද මෙහිදී සම්මානයක් හිමි වුණා. ප්‍රවීණ කලාශිල්පී රවිබන්දු විද්‍යාපති 60 ජන්මදින සැමරුම වෙනුවෙන් සංවිධාන කෙරුණු ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹ JDA පෙරේරා කලාගාරයේදී පැවැත්වුණා. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල සහ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇන්ස් මේෂියා යන මහත්මීන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වුණා. දැන් ක්‍රීඩා පුවත්. සාක් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් තවත් රන් පදක්කම් දිනා ගැනීමට හැකියාව තිබූ බව ජාතික තේරීම් කමිටු ලේකම් ආර්.ඒ. කුලරත්න මහතා පවසනවා. එහෙත් මලල ක්‍රීඩා බහරව කටයුතු කළ ඇතැම් නිලධාරීන්ගේ දුර්වලතා නිසා එම පදක්කම් මගහැරුණු බවයි ඒ මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. අපි සැලසුම් කරන්න ඕනි කොහොමද කරන්න කියලා. බලන්න මල්ල ක්‍රීඩා වලින් අපි බලාපොරොත්තු නැ නෙමෙයි හුඟක් අයට දිනුමි. මම අධ්‍යක්ෂකමත් එක්ක කතා කරා 35ක් අපිට ගන්න පුළුවන් කියලා. හැබැයි මම පස්සේ කිව්වා මට අපිට 50කට යන්න පුළුවන් වෙයි කියලා. අපිට ගන්න තිබුණ මේ මැඩල්ස් 10. කනගාටුයි කියන්න කලමනාකරුවන් ගෙතිවිච්ච සමහර අතපසුවීම් හින්දා අපිට නැතුණා. ක්‍රීඩා සංගමයක් ගන්නකොට ඒ ක්‍රීඩාව කරපු කෙනා සභාපතිවරයෙක් වෙනවනම් හොඳයි. මල්ල ක්‍රීඩාව ගත්තාම කවදාවත් මල්ල ක්‍රීඩා නොකරපු කෙනෙක් සභාපති වුණාම ඉති කණ්ණෝණි කිව්වත් මහන්සි කිව්වත් මේ මොන දේ කිව්වත් තේරෙන්නේ නැහැ ඒක. ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඔබතුමාලා මේ දෙන ශක්තිය වගකීමකින් බලන්න. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk